න් පොතක් පෙළමු චැනල්ල එකට මම ඔබ බොහොම ආතරෙන් ගෞුරයෙන් පිළිගන්නවා. අද මම පෙරලන්න හාදන්නේ හන් ක්‍රිස්ටියයන් ඇන්ඩසන්ගේ සුරංගනා කතා එකතුවක් ඇතුළත් හිම යවතියතිෙන පොත මේක පරිවර්තනය කරලා තියෙන්නේ උරාපුොල හේමා ලෝක හිමි. ඒ එක්දස් නව්‍යය අසු හතරෙද අම් මේ මිලදී ගන්නේ එක්ද නවය අසු නමේදී. හානස් ක්‍රිස්ටියයන් ඇන්ඩසන් කියන්නේ බොහමල් ජනප්‍රිය සුරංගනා කතා ලියපු මාතේ එතුමා ඉපදෙන්නේ එක්දස් අටසිය පහේ අප්‍රේල් දෙවනිදා. මෙතුමාගේ පියා සවත්තුමානෙ හමනැන් සපතේරුගේ. හැබැයි එයා කතක් තිෙනනයි තාතා බොම වංශවත් පවුලකින් ආවයි කියල කතාවත්තිය. ඒ හෝමෝනර්. මිතාතා මෙහට පුංචි කාලෙදම අරාභිනිස්සල්ලාසේ වගේ කතා කියල දෙනවා. අවාසනාවකට එකයන්නේ හන්සය අවුරදු හතේදී මිතාතට යන්නේ නො ුදසේවයට ගිහිල්ලා අවසුවෙන්නේ බොහම ලෙඩවෙලා. ඇවිල්ලා ටික කාලකින් එකන්නේ තතර අවරුදු තිස් පහේදී විතර මිය යනෝ. ඉටපස්ස එයාගේ අම්මා තවත් කසා දෙයක් කරග ට මිහන්ස් කෙන වැඩිය බලන්නේ නෑ පස්ෙ හොම හොමරේම අවරු ද හතරේදී දෙක්මාගේ අගනෝර වන කෝපන් හක නගරට මෙයා යන නාටකාරය වෙන්න බලාගෙන. බොම උත්සාහ කරනවා නාට්‍යකාරෙක් වෙන්න ගායකයෙක් වෙන්න හැබයි ඒවා සාර්ථක වෙන්න නෑ. හැ ඒට පස්ස තම යා ටිකටික ලේකන කලාට යොමු වෙන්නේ. යා මුලින් නවකා කරනාව කතාවක් කියනවා. පස්ස තමයි ඒටිකටික මේ සුරංගනා පැත්තර බරවෙන්න ඇගේ පලවෙනි. සුරංගනා වලුම තමයි එක්දා සටසය තිස්සදය පළ කරන්න ඒක ඇතුළත් වෙනවා ඔබ හොඳින්ම දන්න කතාවක් ඒ තමයි පුංචි දිය ින්දුරිය කතාව ඔබ අහල තියෙන්න්න ඕන අර කතාවක් තියන අවුදු පහලේදී පුංචි දිය ඉඳුරවාක් මුහුදු උටේනම් ඇැවිල්ලා ඉන්නකොට නැවක ලස්සන කුමාරේද්දක්කින අවසනාවකට නැව මුහදු බත්තෙන අර කුමාරයාව මේ ඉදුරී අරදගන ීලා ගොඩින් තියෙන ඇැබැයි ගුමාරයා හැරෙන්න්න කලේ මේ කිදුරට අපහු යන්න වෙනවා මොකද වෙල්ලදගේී තකට්ටයක්ක් එනවා දකිනවාඒ මේ කුමාරය බවෙලා යනවා. ඇැයි දකිින්දරට මේ කුමාරයෙන් හින්න ඇතු ඉන්න පැෑ මට පස්ස ය කරනවැැටි මයාකාරයක් කම්වෙලා යාග ලස්සන මීරි කටහඬ පරිත්යාග කරලා ඇයට කකුල් දෙකක් ලබාගන්න මජික්ක එකක්ට ලබාගන්නව. කෝමාරය මේ කුමාරයාව හම්බ ෙනෝව දියකිින්දරයටට නමුත් ඇයට කතා කරන්න පෑනි ඒහිද. කුමාරයා මේ දිය කිදුරු අඳුර ගන්නේ නෑ තම බේරගත්ත දී කිදුරු අඳුරගන්නන්නේ නෑ. ඇය එකින් ගොඩා සන්තාපිට පත්වෙන නම්මුල් අර්කුමාරය වෙන කෙනෙක් අසාද මඳින් හදන ොම හොම ිල්ල අන්තිමට මේ දිය ඉඳදුරිය අවසනට විදිට නැතිවෙලාන්න අවස නතියනවා නෙමින් ඇය සුරගක් වගේ සුරංගනල්ලෝකට යනවා. ඔයගේ කතවත් තමයි තියෙන්නේ. ඔබ බෝපන් ජනාප්‍රිය කතාව ලංකාවේ බහම අවලස්සන තාරපෙටිය. අ තාරාබිත් අවන්ඒ පැටව කීපදෙන කිබ දෙෙන ඒයා අතර ඉන්වා බෝප අවල්ලස්සන තරපටිය ගැනෙ කලුපාට තාර පැටි. හැමෝම මෙයාට විහිලු කරනමයට අප පස කරවා හබැයි යා ටිකට ික ලොක වෙලා වෙනකොට බලකොට මයා ලස්සන හන්සේ. අ තාාරාවය උදන්න තර ම බඩිසතනන්නේ ච ලොකු අට ලස්සන හන්සයාකම. හන් එක කතවත් බොහොම ජනප්‍රයත් හන්කේ අපි ලංකායි තවක් බූහම ජනප්‍රය කතාවත්ය අධිරජය අලුත් ඇඳුම බාල ඇතින එක අධරජ්‍ය කටියාය නිතරම ෆෂන් කරන්නේ ම අලුත් ඇඳුම්මදන්න කැමති. මේ එහින්ද එක එක ඩිසයිනස් ලගේ නල්ල මේ ඇඳුම් මස්සෝනම් කපටියයෝදන්නේෙ මේ කතාවත් දැනගෙන මාලිගවර එල්ල න අපි ඇඳුමක් මහන රජතුමන හැබයි මේක මෝඩයන්ට පේනෙන කියලා රජුරුවත් මේක පිළිියර්ගෙන තමන්ගේ තම ෝඩෙක් නම මේ කියර ඔප්ප කරන්නත් ඕනෙද මේගොලන්ට මේ අරමිස්සු දෙනට මිල මුදාල් රත්තරං ඒ මැඳුම මහන්න්න ඕනෑ කිය ඉල්දනෑ හැමදීම දීලා හොම රහසි ගත කුටියක රගුල්ල ඇඳුම්මහන වගේ ොඩි රක්පෑැමත් කරවා හැබැ මේ ඇඳුම කාටත් පේන හැබයි හැම කියනවා ඇගේ ඇමතිවරුම හැමතිවරු රජතුමා පවා කියනවා ලස්ස ඇැදුම් හනවා හරි ලස්සනරෙද්ද හැේ මොකද තම ෝඩක්නන්න හැමතිනෑන රු මේ කපටු දෙන්න කියෙන්නේ මේ මෝඩට පෙන්න්න කියනි. ෝඩයක්ුුණොත් තමන්ගේ සමහට තැනතුරු පව නැති වෙන්න පුූල ඉහින්දා ඒක ගැන කවරුත් කියන්න. අධිරාජ්‍යන්තිමට කරන වැඩේ අලුති ඇද මෝඩ යන්ට පේ නැති ඇඳු ඇඳගන මේ උජාරුවෙන් පෙර හරද යනවා එකකොට පොඩිලාමින්දගන කෑ නවාන්න අධරාජා ඇම් නැ හෙල්වි කිය ොක තමයි කාව එක බොහොම ලංකාව ජාන් අපි පුල් මම පොඩිගල්ද මහපු කතාව. හගේ රස්සවත් හන්සන්ගේ හාන්සඩ සිය හොම රසවත් කතා එකතුවක්තමයි මේකති කතා තිස්පාති කර යෙනවා. මේක ගුණසේන ප්‍රකාශනයක් මඹ ධන්නනෑ මේක අලුත් මුද්‍රණය කැවිලලා තියෙනවද කියලා ඔබ ගුණසේන කර පෝටක් කතාරොත් ඒගැන ඔබට දැනගන්න පුොළුවන්ගේේ ඒක අපි නොකියෝබූ සමහර කියලාඔබ අපි න්ත්‍රමහන් නැති කතාත් තියෙනවා ඒ අතර ගොහම ජනප්‍රිය කතාත් තියෙනවා. එක හරි අපූ රපතක්මක කියවන්න වටිට පොතක්. තැයි මං මේ පිටකාවරේ න චල කැමතින. මොහද ියක් පිටකාරේ සුරංගනා කොතක ලක්ෂණක් මට පේනන තිහින්දන්න. ඒ බොහම වනත් මේ ඇතුළද තියෙනදේ බොහම රස්සාවත් බොහොම ආසහිදන සුරංගනාතා අය දවස්සක පොතක් පෙරලෙන බලාපොරොත්තු එ හදට මව සර්මන ඔබ මේකේ ගුණසෝස් මොගමික කියවලා තියෙනවා නම්. මේ මට කියන කමට්ටකක්දාන්න හමදාම කියනෝගේ ලයික්්බට්න එක තුබන් සබස්ක්‍රයිබ් බට්න එක ඔබලා පැත්තක කිය බෙල් බට්න එකක් ඔබන්න මට පොඩිහයෝගයක් දෙන්න ඒකත කොටමමා මට මේ චනල කතාව ඉදිරියට කරගන යන්න පුළන් වෙන්නේ. හෙන අයි බවා අයි දවස කම් මෙෝ